അത് മങ്ങിത്തിരിപ്പത്കറാന്നെയാണ് അപ്പി പുഞ്ച് പെരുപ്പാസലെ വാർഷിക സെലസ്മ ഇതിരിപ്പത്കറിന് മാ നിരോഷാ ലക്മാല എതിരി സിംഹ ഇസെല്ലാം ബലമു അപ്പി പെരുപ്പാസലെ നമ അപ്പി പെരുപ്പാസലെ നമ തമായ കിഡ്സ് പാരഡൈസ് මේ සඳහන් කරලා තියෙනවා අපේ විදුහල්පතිතුමියගේ නම ලිපිණය දුරකථන අංක ලියාපදිංචි අංකය විද්‍යුත් තැපැල් ලිපිණය මේ සියල්ල මේ සඳහන් කරලා තියෙනවා අපේ පුංචි පෙරපාසලේ දැක්ම පිළිබඳ සාකච්ඡා කරනකොට ගුණ නැන පිරි සතුට සපිරි ළමා ලොව මෙහෙමර තමයි නිරෝගිමත් කුසලතාවලින් හෙබි අනාගතයේ දිනන දක්ෂ දරුවන් බිහි කරමු. වර්ෂයට අදාළ වාරයන් වන්නේ පළමු වාරය වන්නේ ජනවාරියේ සිට අප්‍රේල් දක්වා. දෙවන වාරය වන්නේ අප්‍රේල් සිට අගෝස්තු දක්වා. තුන්වන වාරය වන්නේ අගෝස්තු සිට දෙසැම්බර් දක්වා. අපේ පුංචි පෙරපාසලේ කාලසටහන වන්නේ මේ තමයි. ආගමික කටයුතු නිර්මාණ කිරීම කිවි කියවීම් ලිවීම් විවේකය නැටුම් ගැයුම් ඒ වගේම සෙල්ලම් මිදුල පරිහරණය හා සෙල්ලම් බඩු නියමිත ස්ථානවල තැබීමත් අපේ පුංචි කාලසටහනට අයත් වෙනවා. පුංචි අපේ විශේෂ දින ගැන බලමු. මුළු අවුරුද්ද පුරාම එක් එක් මාසවලට අපි විශේෂ දින නියම කරලා තියෙනවා. අපි පොඩිත්තෝ එක්ක විශේෂ දිනවලට කරන්නේ මොනවද කියලා බලමුකෝ. ජනවාරි මාසේ තමයි අපේ පොඩි පොඩිත්තෝ පිළිගන්නේ. මගේ තේමාව වන්නේ සරු අස්වැන්නකට ඇරයුම. එහි වැදගත්කම වන්නේ නවක සිසුන් පිළිගැනීම හා සෙල්ලම් ගෙය. පොඩිත්තෝ හරි කැමතින සෙල්ලම් ගෙයට. පෙබරවාරි මාසයේ තේමාව වන්නේ නිදහසේ අර්ථ දකිමු. එහි වැදගත්කම වන්නේ නිදහස් දිනය සැමරීම හා පොඩිත්තන්ට අපේ ජාතික වීරයෝ ගැන කියන්න. මාර්තු මාසයේ තේමාව වන්නේ පුංචි අපිත් දක්ෂයෝ වෙමු. වැදගත්කම වන්නේ ක්‍රීඩා උත්සවයක් සංවිධානය කිරීම. අප්‍රේල් මාසෙ තමයි අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ. තේමාව වන්නේ අලුත් අවුරුදු චාරිත්‍ර උගනිමු. වැදගත්කම වන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය. පොඩිත්තු එක්ක අවුරුදු චාරිත්‍ර සමරලා අවුරුදු ක්‍රීඩා කරලා නෑගම් යෑම තමයි අපේ අරමුණ. මැයි මාසේ තමයි සම්මුදු තෙමගුල සමරුමු බැති සිතීම්. වැදගත්කම් වන්නේ වෙසක් පොහෝ දිනයයි. ජුනි මාසයේ තේමාව වන්නේ මිහිදු හිමි වැඩිය දා. වැදගත්කම පොසොන් පොහෝ දිනයයි. ජූලි මාසයේ තේමාව වන්නේ පුංචි අපේ පෙරහැර. වැදගත්කම ඇසළ පොහෝ දිනය. අගෝස්තු මාසයේ තේමාව වන්නේ විනෝද වෙමු. වැදගත්කම අධ්‍යාපන චාරිකාවක් යෑමයි. සැප්තැම්බර් මාසයේ තේමාව වන්නේ පුංචි අපි කියවමු. වැදගත්කම සාහිත්‍ය මාසය. ඔක්තෝබර් මාසයේ තේමාව වන්නේ දවස අදයි පුංචි අපේ. වැදගත්කම ලෝක ළමා දිනය. නොවැම්බර් මාසයේ තේමාව වන්නේ නටමු ගයමු විනෝද වෙමු. වැදගත්කම විවිධ ප්‍රසංගය. දෙසැම්බර් මාසයේ තේමාව වන්නේ ජේසු බිරිඳ උපත. වැදගත්කම වන්නේ නත්තල් උත්සවයයි. ඊට අමතරව ජාතික හා අන්තර්ජාතික දිනපිළිබඳවත් මම මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම හදිසි ඇමතුම් සේවාවත් මෙහි සඳහන් කරලා තියෙනවා. පුංචි අපිට හරි වැදගත් වෙනවානේ මේවා. ස්තුතියි.
වන්නේ.